කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ ඉතරන් හා පොල් කුරු මිනියන් හේතුවෙන් අනුරාධපුර ගල්මෑරු ප්‍රදේශයේ පොල් වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ පොල් වගාකරුවන් පත් වී ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි. අනුරාධපුර ගල්මෑරු ප්‍රදේශයේ පොල් වගා වාසිතව එල්ල වී ඇති කෘමි හානියක් හේතුවෙන් ප්‍රදේශයේ පොල් වගාකරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. ඉතරන් හා පොල් කුරු මිනියන්ගෙන් පොල් වගාවට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ගල්මෑරු ප්‍රදේශ ලේකම් බල ප්‍රදේශයට ඈත් නෑගම්පහ ප්‍රදේශයේ පොල් වගාවට පොල් කුරු මිනියන්ගෙන් දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. අලිය කාපුහම මේ රතු කුරුමිණියා තමා මිත්තෑව කෑවට පස්සේ මේ රතු කුරුමිණියා තමා විදින්නේ. ඒක කාපුම ගහෙන් වැඩක් නැහැ. මේ ඉත්තෑ තමා මේ කාලා තියෙන්නේ. මෙහෙම ඉත්තෑ කෑවට පස්සේ මේ වාගේ බිඩ බේරිච් එකක් උනත් ඉත්තෑ කාපුහම රතු කුරුමිණියෝ වාගේ අර රතු කුරුමිණියෝ ඇවිල්ලා බොඩේට විදිනවා. ඊට පස්සේ ගහ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ජනතා පවසන්නේ රාත්‍රී කාලයේදී පොල් වතු වලට පැමිණෙන ඉත්තෑවන්ගෙන් පොල් වගාවට සිදුවන හානියද සුළු කොට නොවන බවයි. මෝරණ ලද පොල් ගස් වල කඳට හානි කරන ඉත්තෑව පොල් ගස විනාශ කර තමන අතර එම කුහර වලට රිංගන පොල් කුරුමිණියන් පොල් ගස සම්පූර්ණයෙන්ම විනාශ කර තමන බවට පොල් වගාවේ නිර්තමුවන් පවසනවා. මෙලෙස හානි කරන කුරුමිණි විශේෂ අතර රතු කුරුමිණි හානිය ප්‍රබල ලෙසම දැකිය හැකි බවට පොල් වගාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ කුඩා පොල් පැලවලට මෙන්ම වයස අවුරුදු 10ක් 15ක් ගතවන පොල් ගස්වලටද කුරුමිණියන් හා ඌරන් හානි කරන බවයි. පොල් කුරුමිණියෝ රතු කුරුමිණියා කියලා සහ කළු කුරුමිණියා කියලා ඉන්නවා. මේකේ ප්‍රබලව දකින්න පුළුවන් රතු කුරුමිණියා. රතු කුරුමිණියා නිතරම පොල් ගස් කන්නේ ඌ දින්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි පොල් ගස් කන්නේ. කන්නේ ඉස්සල්ලා එක්ක ගොබේ මැදින් හාරනවා නැත්නම් කඳ හාරගෙන. කඳ හාරගෙන ගොඩ උඩටම යනවා. උඩට ගිහිල්ලා ගොබේට යනකම්ම කනවා. කාලා අවසානයේ ගහ මැරලා යනවා. මේ ඌ දින්න කිත් වෙන ගස් තමයි වැඩිපුරම කන්නේ මේ රතු කුරුමිණියා කියන්නේ විශාලම හානියක් තියෙන සතෙක්. හැම රත්තකම වගේ මේ රතු පොල් කුරුමිණියා ඉන්නවා. ඒ රතු පොල් කුරුමිණියා වඳ කර ගැනීම තමයි ලොකුම ප්‍රබලම තියෙන්නේ. මොකද මෙවුවා වඳ කරගන්න බෑ. සාමාන්‍යයෙන් පොල් ගහක පොල් කුරුමිණියේ කනවට ඌ කාලා පටන් ගන්නවත් එකම බිත්තර දාලා පැටව සාමාන්‍ය 100ක් 200ක් විතර ඉන්නවා. මේක ගහ කාලා ඉවරන කරම මුන් එළියට ඇවිල්ලා අනිත් ගස් වලට ව්‍යාප්ත කරනවා. මේ ප්‍රදේශවල හැම නිතරම දකින්න යන්නේ රතු පොල් කුරුමිණියා. රතු පොල් කුරුමිණියා වඳ කර ගැනීමේ තියෙන පහසුතාවය නිසා තමයි මේ ගස් කොමියාසෙන්නේ. කළු කුරුමිණියාගෙන් ලොකු හානියක් වුණත් ගොබේ උඩර කනවා. අර ගොබේ ලියලන්ඩ හානිය අවම වෙනවා. මොකද අනිත් ඉත් වෙනකොට රතු පොල් කුරුමිණියා කාගෙන ගිහිල්ලා ඉවරේටම ගහ මැරීගෙනම අවසානයක් වෙනකම්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.